ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලේ ඉන්දියා කණ්ඩායම ඉස්සරහා අන්තාසරණ වෙන විදිය අපි දැක්කා. ඉන්දියාව වගේ ප්‍රබල කණ්ඩායමක් ඉස්සරහා අලුත් ක්‍රීඩකයෝ එහෙමනම් දාන්න හොඳ නැහැ කියන කතාව තමයි අපි ගොඩක් වෙලාවට ක්‍රිකට් ප්‍රවීණයන්ගෙන් අහන්න ලැබුණේ. හැබැයි මේ කියන කතාවට අභියෝගයක් කරලා ලෝකයේ හොඳින්ම දඟපන් දියවන්නන්ට පහර දෙන ඉන්දියා කණ්ඩායම ඉස්සරහා කඩලු පහක් දවාගෙන ඉන්දියාවේ ප්‍රතිකරණ ලයිස්තුවේ කොඳුනාර්තිය බිඳ දාන්න තාමත් අවුරුදු 20ක් වෙන දුනිත් වෙල්ලාල්ගේ සමත් වීමත් එක්ක ක්‍රිකට් ප්‍රවීණයෝ මේ තරුණ ක්‍රීඩකයා ගැන වෙනම විදිහට කතා කරන්න පටන් ගත්තා. ඉන්දියාව බිහිකල සුපිරි පාදක පන්දුයවන්නෙක් විදිහට සැලකෙන අනිල් කුම්ලේ වෙල්ලාලගේ ඉන්දියා කණ්ඩායම ඉස්සරහා පෙන්නපු හපංකම් වලට හේතුව විදිහට කියලා තිබුණේ ඉන්දියා ප්‍රතිකරුවන්ට වෙල්ලාල කියව ගන්න බැරි වුණ එක ඉන්දියාවේ විනාශයට හේතු වුණා කියලා. මම හිතන්නේ එයා පන්දුව දාපු ඇංගල් එක තමයි ඉන්දියාවේ ප්‍රතිකරුවන්ට මුලින්ම ප්‍රශ්නේ වුණේ. මුලින්ම ගිල් දැවි ගිය විදිහ එක්ක ඉන්දු ප්‍රතිකරුව දෙගිඩියාවක් එක්ක තමයි සෙල්ලම් කරන විදිය දැක්කේ. අනිත් එක තමයි මේ තරුණ ක්‍රීඩකයා සෙල්ලම් කළ විශ්වාසය. එයා පන්දුවේ වේගය අඩු වැඩි කරන්න බය වුණේ නැහැ. ඒ වගේම පතිතේ වෙනස් කළා. ප්‍රතිකරුවන්ට හැම අවස්ථාවකම මොනවා හරි හිතන්න ඉතුරු කරලා තමයි පන්දු යැව්වේ. ඒ වගේම මේ ඉන්දිය ප්‍රවීණයා වෙල්ලාලගේ පන්දුවේ මේ ඉරියව්ව ගැනත් කතා කරලා තිබුණා. වෙනස් විදිහේ ඉරියව් තියෙන ක්‍රීඩකයෝ පසුගිය කාලේ සාර්ථක වෙන විදිය අපි දැක්කත් වෙල්ලාලගේ එහෙම නැතුව සාර්ථක වුණා කියලා තමයි අනිල් කුම්බ්ලේ කියන්නේ. වෙල්ලාලගේ පන්දුවන විදිය බලන්න ඒක හරි සාමාන්‍ය එකක්. වැඩි දඟලන්නේ නැහැ. අත්පය වීසි කරන්නේ නැහැ. ඒත් ඇඟ වෙනස් වුණේ නැති වුණාට පන්දුව වෙනස් වෙනවා. ඇත්තටම හොඳ දක්ෂයෙක්. මොකද මේ වගේ තරුණ වයසකදී ඉන්දියාව වගේ ප්‍රබල කණ්ඩායමක් ඉස්සරහා මෙහෙම වැඩ පෙන්නනවා කියන්නේ විශිෂ්ටයි. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදීන් ඔබට සුබ දවසක්.